නව ජවයක රසය විඳගන්න කිස්ට් රයිඩ්. මේ ගුවන් යානා මේ හතරවෙනි වර තුන්වතාවක් ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා තිබෙනවා කෙටි කාලයක් ඇතුළත. එතකොට මේ සිව්වැනි වර මේ විදියට නැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් වීම ගැන අපි කතා කරමු නීතිමය තත්ත්වේ. නමුත් ඊට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා රජය විසින් ලබා දීලා තියෙනවද අනිවාර්යෙන්ම ගිවිසුමක් එකඟතාවයක් පළකිරීමක් මේ අදාළ ආයතනය සමග හෝ ශෘසියානු රජය සමග ඔබේ ගුවන් යානයකට නිරුපද්‍රිතව අපේ රටට ඇවිල්ලා අපසු යන්න පුළුවන් කියලා. ඒකට ගිවිසුමක් කියලා නෙමෙයි තියෙන්නේ. අපේ එයා සර්වේ ගිවිසුම 1968 අස්සංකරේ සෝවියට් දේශයත් එක්ක ඊට පස්සේ අපි 2011 අස්සංකරන රුසියානු සමූහාණ්ඩුවත් එක්ක. ඒකේ තමයි අපේ නීති රාමුව තියෙන්නේ. ලංකාවට රුසියාවේ ලියාපදිංචි ගුවන් යානා මගින් හා භාණ්ඩ රැගෙන එන්න පුළුවන්. ඒ වගේම යන්න පුළුවන්. ඒ කොන්දේසි තියෙන්නේ ඒක. ඒතොර ඒ කොන්දේසි කිසිවක් දෙපැත්තම දෙපාර්ශ්වයම කඩලා නැහැ. නමුත් මේ යුදමේ තත්ත්වය ඇති වුණාට පස්සේ ගුවන් යානා 12ක් එරෆ්ලොට්ටෝට අයිති වෙනත් රටවලදී අත්අඩංගුවට ගන්න අර ලීස් ඇග්‍රිමෙන්ට් එක නිසා අවලංගු කිරීම නිසා ලීස් ඇග්‍රිමෙන්ට් එක අවලංගු කරාම මුදල් ගෙවන්න නැහැ රුසියාවට මුදල් ගෙවන්න බෑ ඇග්‍රිමෙන්ට් එකක් නැත්තම් ඒ මත 12ක් අත්අඩංගුවට ගත්තම රුසියාව තීරණ කරනවා කිසිම රටකට අපි යන්නේ නැහැ කියලා. එතකොට ඒ මාර්තු මාසේ තීරණය කරන්නේ ඒ මාර්තු මාසේ ඒක තීරණය කරාම රුසියානු සමූහාණ්ඩුවේ ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ට්‍රියගේ යටතේ තමයි ඒක වෙන්නේ. ඒගොල්ලෝ ඉල්ලා සිටිනවා අපේ ආණ්ඩුවෙන් ඔබලාගේ රජයට අපිට එන්න දෙන්න අවසර දෙන්න. මොකද්ද ඔගොල්ලෝ අපි ගැන බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි දෙනවා මාර්තු 7 වෙනිදා ලියුමක් සිවිල් ඒවියේෂන් එක ඔබලාගේ ගුවන් රුසියානු ගුවන් යානා පැමිණියොත් අපි අත්අඩංගුවට ගන්නෑ කියලා. ඊට පස්සේ නැවස පෙබරවාරි 16 දෙනවා පැහැදිලිව තියෙන අත්අඩංගුවට ගන්න නැහැ කියලා. අත්අඩංගුවට ගන්න නැහැ කියලා. ඒකේ පැහැදිලි මදිහින්ද නැවත ඒගොල්ලෝ අහනවා රුසියානු ගුවන් යානා කියන්නේ රුසියාවේ නිෂ්පාදන ගුවන් යානා. අපි අහන්නේ රුසියාවේ ලියාපදිංචි ගුවන් යානා වලට ඔබලගේ ප්‍රතිඵලය මොකද්ද කියලා. එතකොට අපි කියනවා රුසියානු ලියාපදිංචි ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණ නැවත යන්න පුළුවන් අර එයා සර්වේ ඇග්‍රිමෙන්ට් එකේ යටතේ තියෙන කොන්දේසි හා සිවිල් ඒවියේෂන් එකේ කොන්දේසි මත අපි අත්අඩංගුවට ගන්න නැහැ. ඒ කොන්දේසි කඩ කරලා නැත්තම්. එතකොට ඒක ඊළඟට අප්‍රේල් මාසේ නැවත තානාපති කාර්යාලය අහනවා ඒ ගැන මතය විදේශ අමාත්‍යංශයේ. එතකොට විදේශ අමාත්‍යංශයේ බොහොම පැහැදිලිව රාජතාන්ත්‍රික සංදේශයක් එහෙම නැත්නම් තර්ඩ් පාටි නෝටිස් එකක් TPN එකක් දෙනවා විදේශ අමාත්‍යංශයේ ශ්‍රී ලංකාවේ තියෙන රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයට ඒකක් දුන්නට පස්සේ ඒ වගකීමෙන් අපිට මිදෙන්න බෑ. රාජතාන්ත්‍රික රජය අනිවාර්යෙන්ම ඒ එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒගොල්ලෝ අවස්ථාවේ සඳහන් කරලා තිනවා පැහැදිලිවම ඔබට නිරුපද්‍රිතව අපව යන්න පුළුවන් කියන එක. ඔව්. එතන අත්අඩංගුවට ගන්නේ නෑ කියලා දෙන එකේ යම් යම් තව හේතු දැම්මනම් උසාවි නියෝගයක් මත හෝ එහෙම නැත්නම් වෙන එකක් කියලා දැම්මනම් අපිට එතනින් පොඩ්ඩක් බේරෙන්න තිබුණා. එමනේ අපි මෙතන කෙලින්ම කියනවා රුසියාවේ ලියාපදිංචි ගුවන් යානා එරෆ්ලොට් විතරක් නෙමෙයි රුසියාවේ ලියාපදිංචි ගුවන් යානාවක් ලංකාවට ඇවිල්ලා යන්න පුළුවන්. අපි ලංකාවේදී අත්අඩංගුවට ගන්නෑ.